to the ground. You're dragging me, it's constantly. No, I won't make a sound. I love the pain, it sets me free. සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවා හැමෝටම අද අපි කතා කරමු Vivo සමාගමේ mid-range ෆෝන් එකක් වෙන Vivo Y95 කියන ස්මාර්ට් ෆෝන් එක ගැන. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි මේ ඩිවයිස් එක ගැන ගොඩක් කතා කරන්න කලින් අපි එකට මේ ඩිවයිස් එක අන්බොක්ස් කරගනිමු. අන්බොක්ස් කරලා බලමු අපි මේ බොක්ස් එකේ ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. මේ බොක්ස් එකේ මේ පියනේ මේ විදිහට අයින් කරනකොට අපිට එකටම බලා ගන්න පුළුවන් අපේ ඩිවයිස් එක. ඊට පස්සේ අපිට තව බොක්ස් එකක් බලා ගන්න පුළුවන්. ඔව් අපිට ඒක ඇතුලේ බලා ගන්න පුළුවන් මේකට මාපු සිලිකන් ජෙල් කව එක වගේම পেපර් වර්ක් සහ සිම් රිමූව ටූල් එක. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් එමි නම්බර් සහිත ස්ටිකර්ස් වගේම මේකට මාපු Vivo original power brick එක. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් micro USB cable එක සහ මේකට මාපු headphone එක. ඉතින් ඔන්න ඔය දේවල් විතරයි අපිට box එකේ ඇතුලේ බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි මේ device එක ගැන පොඩ්ඩක් කතා කරලිමු. අද මට හම්බෙලා තියෙන්නේ මේ nebula purple කියන color version එක. ඉතින් මේ device එක ඔයාලට colors තුනකින් මිලදී ගන්න පුළුවන්. විශේෂයෙන්ම starry night සහ මේ මගේ අතේ තියෙන nebula purple වගේම aurora red කියන color version තුනෙන් ඔයාලට මේ device එක මිලදී ගන්න පුළුවන්. දැන් අපි මේකේ design එක ගැන පොඩ්ඩක් කතා කරලිමු. ගොඩක් ලස්සන radiant color mist එකක් ඔයාලට මේ back side එකේ බලා ගන්න පුළුවන් වගේ. මේක විශේෂයෙන්ම නිෂ්පාදනය කරලා තින්නේ polycarbonate කියන plastic material එකකින්. ඒ වගේම තමයි dual camera setup එකක්. ඊට පල්ලෙන් LED flash light එක වගේම ෆෝන් එකේ මැදට වෙන්න fingerprint sensor එක වගේම ඊට පල්ලෙන් Vivo logo එකත් බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ පල්ලෙහා පැත්තට අවුතින් අපිට බලා ගන්න පුළුවන් 3.5 mm headphone port එක සහ noise cancellation mic එක. ඒ වගේම micro USB port එක සහ speaker එක. ෆෝන් එකේ දකුණු අත පැත්තේ බලා ගන්න පුළුවන් වෙන්නේ power key එක සහ volume rockers විතරයි. ඒ වගේම device එකේ වම් පැත්තට ආවදින් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ hybrid dual sim tray එක. ඒ වගේම තමයි device එකේ උඩ අපිට කිසිම දෙයක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. නමුත් අපිට මේ screen එකේ උඩ බලා ගන්න පුළුවන් මෙයාලගේ earpiece එක. ඒ වගේම තමයි මේ device එකේ අපිට බලා ගන්න පුළුවන් අඟල් 6.22ක IPS screen එකක් තමයි මේකට include වෙන්නේ. විශේෂයෙන්ම මේ screen එක මෙයාලා හඳුන්වන්නේ Halo Full View Display කියලා. back side එකට ආවොතින් අනිවාර්යයෙන්ම අපිට identify කරගන්න පුළුවන් මේක Vivo device එකක් කියන එක. නමුත් අපිට ඉස්සරහා බලපු ගමන් අපිට එකපාරට identify කරගන්න බැහැ මේක Vivo phone එකක් කියලා. මොකද මේකේ තියෙන අර water drop notch එක හින්දා අපිට එකටම මතක් වෙන්නේ මේ Oppo කියන brand එක. මේක full HD screen එකක් නැහැ. සාමාන්‍ය screen එකක් තියෙන්නේ HD plus screen එකක්. මොකද මේ device එක වලට YouTube එකේ 1080 video එකක් play කරන්න බෑ. only 720p විතරයි. දැන් අපි මේ device එකේ specification ගැන පොඩ්ඩක් කතා කරමු. මේක අපිට බලා ගන්න පුළුවන් 4GB RAM එකක් වගේම 64GB internal storage එකක්. ඒ වගේම තමයි Android ලගේ 8.1 කියන Oreo OS එක තමයි මේකේ තියෙන්නේ. මම හිතනවා ඉස්සරහට අපිට Android 5 වගේ අප්ඩේට් එකක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මෙයාලගේම කස්ටමයිස් කරපු ෆන් ටච් OS එක තමයි අපිට මේ device එකේ බලා ගන්න හම්බෙන්නේ. ඒ වගේම තමයි මේකේ chipset එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Snapdragon 439 කියන chipset එක. විශේෂයෙන්ම මේකේ GPU එකත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Adreno 505 කියන GPU එක. අනිත් දේ තමයි මේකේ බැටරිය ගත්තොතින් සාමාන්‍ය mid-range device එකකට නැති ටිකක් high capacity බැටරියක් අපිට මේ device එකේ බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ 4030mAh බැටරියක් අපිට මේ device එකේ බලා ගන්න හම්බෙනවා. ඒ කියන්නේ ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව normal user කෙනෙක්ට දවසක් එකමාරක් එක දිගටම පාවිච්චි කරන්න පුළුවන් මේ device එක. ඒ වගේම තමයි අපිට මේකේ fingerprint sensor එක සහ face unlock පාසුකම බලා ගන්න හම්බෙනවා. ඒ වගේම තමයි ගොඩක් ෆෝන් වල නැති FM රේඩියෝ වගේම on the go පහසුකමක් මේ device එකේ තියෙනවා. දැන් අපි බලමු මේකේ කැමරා setup එක ගැන. මේක අපිට main sensor එක විදිහට බලා ගන්න හම්බෙන්නේ megapixel 13ක aperture එක 2.2 යන main කැමරාව. ඒ වගේම අපිට depth sensor එක බලා ගන්න පුළුවන් megapixel 2කින්. ඒ කැමරා දෙකම AI තාක්ෂණය සමන්විත වෙලා තියෙන්නේ. අපිට මේකේ selfie කැමරාව බලා ගන්න පුළුවන් වෙන්නේ megapixel 20ක aperture එක 2.0 යන HDR support කරන single camera එකක්. ඉතින් මේකේ selfie කැමරාව ගැන නම් මට කිසිම issue එකක් ආවේ නැහැ. මොකද ඕනම light condition එකක් යටතේ අපිට ගොඩක් හොඳ ටිකක් size එකෙන් වැඩි ගොඩක් quality selfie photo එකක් අපිට මේ device එකේ capture කරගන්න පුළුවන්. නමුත් මේකේ back camera
කැමර එක ගැන මම ගොඩාක් සෑහීමකට පත් වෙන්නේ නැහැ. නමුත් මේක midrange device එකක් එක්ක සාපේක්ෂව ගත්තොත් ඇත්තටම හොඳ performance දිනවා කියලා අපිට තීරණය කරන්න පුළුවන්. දැන් අපි බලමු මේකේ back camera එකෙන් ගත්ත sample කිහිපයක්. ඉතින් මේකේ දිවාල පේන්නේ ගොඩක් sharp detail නැති වුණත් ගොඩක් හොඳ color reproduction එකක් තියෙනවා කියලා. අනිත් දේ තමයි මේකේ back camera එකේ video අපිට 4K shoot කරන්න බෑ. Only full HD විතරයි. ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ full HD video clip එකක්. නමුත් විශේෂම දේ තමයි මේකේ back camera එකට සාපේක්ෂව selfie camera ආවේ ගොඩක් හොඳ detail එකක් අපිට video මේක shoot කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඕනම light condition එකක් ඇටදී ආ automatic detect කරගෙන ගොඩක් හොඳ video output එකක් මේ device එකේ ගන්න පුළුවන් කියලා. මොකද මේකට HDR තාක්ෂණයක් තියෙන හින්දා. දැන් අපි කතා කරමු මේකේ price range එක ගැන. මේකේ price range එක ගත්තොත් අපිට මේකේ market එකේ දැනට ඔයාලට මිලදී ගන්න පුළුවන් රුපියල් 49000ත් 56000ත් අතර ගානකට ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. මොකද එක එක shop වල එක එක විදිහට මිල වෙනස් වෙනවා. මොකද ඒකේ warranty එකත් එක්ක සාපේක්ෂව. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ price range එකත් එක්ක මේ device එකේ specification ගැන අනිවාර්යයෙන්ම ඔයාලා පල්ලෙහ comment එකක් දාන්න. ඒ වගේ මේ video එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලා පුළුවන් මේකට like කරන්න, comment කරන්න සහ යාළුවන්ටත් බලන්න share කරගන්න. ඒ වගේම ආමගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක වැදගත් වෙයි කියලා විතරක් හිතනවා නම් ඔයාලා පුළුවන් පල්ලෙහ තියෙන රතුපාට subscribe button එක press කරලා ඊට පැත්තේ ඉන්න bell icon එකත් press කරගන්න. එහෙනම් මේ වගේ video එකෙන් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්. Down to the ground, you're dragging me. It's constantly. No, I won't make a shot. I love the pain. It sets me free.